ඊයවනකොට ළමයි 12 දෙනෙක්ට සරම්ප රෝග ලක්ෂණ තියෙන අය වාර්තා වෙලා තියෙනවා. ඒයින් අපි 4 දෙනෙක්ම ස්ථිරවම සරම්ප කියලා දැනගත්තා. Measles antibody කරලා මේ රෝගය භයානකයි කියලා මම හිතන්නේ අපේ කට්ටිය තාමත් දන්නේ නැතුවද දන්නේ නැහැ. සමහර අය ප්‍රසක්තිකරණේ ගන්නෙ නැහැ. මේ රෝගේ හැදුනේ මේ දවස්වල ප්‍රසක්තිකරණේ ගත්තේ නැති අය. ඒ නිසා අපේ රටේ මේ රෝගයට ප්‍රසක්තිකරණයක් විදිහට MMR කියන ප්‍රසක්තිකරණය මාස 9ෙදිත් අවුරුදු 3ෙදිත් අපි නොමිලේ ලබා දෙනවා. ඒක ලබා ගන්න හැමදෙනාම කටයුතු කරනවා නම් මේ රෝගය හැදෙන එකක් නෑ. හැබැයි කලාතුරකින් ප්‍රසක්තිකරණය ගත්තේ අයටත් හැදිලා තියෙනවා. හැබැයි මේ වෙලාවේ ප්‍රසක්තිකරණය ගත්තේ නැති අයට තමයි රෝගය ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉතින් මේකේ අතුරු ආබාධ විදිහට සම්පූර්ණතාව විදිහට සමහර වෙලාවට පාචන තත්ත්වයන්, මන්ද පෝෂණ තත්ත්වයන් ඊට අමතරව දීර්ඝ කාලීනව කාලයක් ගිහිල්ලා මොළයට බලපෑම් වගේ දේවල් වුණත් හැදෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ දරුවන්ට අපේ දරුවන්ට සරම්පය වෙනුවෙන් සරම්ප, කම්මුල් ගාය සහ ජර්මන් සරම්ප කියන ඒ තුනටම දෙන MMR කියන එන්නත මාස 9ෙදී අවුරුදු 9ෙදී අපි ලබා දෙනවා. ඒක ලබා ගන්නා මෙන් අපි කරුණාවෙන් ඉල්ලනවා. ඒක ලබා ගත්තේ නැත්නම් සරම්ප හැදෙන්නත් පුළුවන්, සරම්පවල සංකූලතා ඇති වෙන්නත් පුළුවන්.